1886 වසරේ මේ මාස පළමුවනිදා අමරිකාවේ චිකාගෝ නුවර මැක්කෝමික් කම්හලේ කම්කරුවන් පිරිසක් වැඩවර්ජනය ක්‍රියාත්මක කළේ දිනකට පැය 8ක සේවා මුරයක් ඉල්ලමින්. මේ අරකලේ අවසන් ප්‍රතිඵලය වූයේ වෙඩිවැති කම්කරුවන් 6 දෙනෙක් මියගොස් නායකත්වයේ දුන් වෘත්තීය සමිති නායකින් 4 දෙනෙකුට මරණීය දඬුවම් හිමිවීමයි. නමුත් කොමියුනිස්ට් ව්‍යාපාරයේ පුරෝගාමින් මේ අරකලේ ඉදිරියට රැගෙන ගියා. කම්කරුවන්ගේ රුධිරයේ වගුරුවමින් ආරම්භ වූ නිසා කම්කරු ධජය රත්න වර්ණයේ සංකේතවත් කරන්නට ලෝක කම්කරු නායකයන් තීරණය කළා. ඒ අනුව 1890 වසරේ මැයි මාස පළමුවනිදා සිට ලොව පුරා රටවල් රාශියක් ජාත්‍යන්තර කම්කරු දිනේ සමරන්නට එක් වූ අතර ශ්‍රී ලංකාවේ මුල් වරට කම්කරු දිනයක් සමරනු ලැබුවේ 1933 වසරේදී. වර්තමානයේ වන විට මැයි දිනය කාගේත් මනසට නැගෙන්නේ දේශපාලනික මුහුණුවරකින්. ඒ ජාත්‍යන්තර මැයි දිනේ සමරන්නටද දේශපාලන පක්ෂ තම අරමුණු සමග පෙරමුණ ගෙන තිබීම නිසායි. කෙසේවිතත් 2019 වසරේ සිට ජාත්‍යන්තර කම්කරු දිනය අතීතයේ මෙන් එක් රොක් වී සමරන්නට අවස්ථාව ලැබුණේ නැහැ. ඊට හේතු වුණේ 2019 වසරේ අප්‍රේල් මාස 21 වෙනිදා සිදු වූ පාස්කෝ ඉරුවින ත්‍රස්ත ප්‍රහාරය සහ 2021 වසරේ ද ලෝකෙ මුහුණ දී සිටි COVID-19 වසංගත තත්ත්වයයි.